කාන්තා පිරිමි වේදයක් නැතුව ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ තොල් දෙක දුරු වර්ණ වෙන එක. එහෙම නැත්නම් කළු වෙන එක. එහෙනම් අද අපි කතා කරමු මේ දෙයින් ගැලවෙන්නේ කොහොමද කියලා. තමන්ගේ තොල් දෙක දුරු වර්ණ වෙලා නම් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මේකට හේතුව හොයාගන්න එක. මොකද මේකට හේතුව හොයාගත්තොත් තමයි මේකට අපිට හරි විසඳුමක් ලබා දෙන්නට පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ තොල් දෙකක් දුරු වර්ණ වෙන්න හේතු කිහිපයක් බලපාන්න පුළුවන්. පළවෙනි දේ වෙල හෙරිඩිටරි. එහෙමත් නැත්නම් පාරම්පරිකව ගොඩක් දෙනෙක්ගේ ජානමය වශයෙන් මේ දේ ඇති වෙන්න පුළුවන්. තමන්ගේ අම්මා තාත්තගේ ආච්චිගේ සීයාගේ පවුලේ කට්ටියගේ තොල් එහෙම කළු වෙලා යනවා නම් සමහරවිට ගොඩක් ලොකු chance එකක් තියෙනවා ඔයාගේ තොල් දෙකත් ඒ ආකාරයෙන්ම අඳුරු වෙලා තියෙන්න. ඉතින් මේ දේ නම් ඇත්තටම පාලනය කරන්න ඉතාමත්ම අපහසුයි. ගොඩක් වෙලාවල් වලට මෙවැනි තත්ත්වයක් නම් ඔයාට තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයා medical treatment එකක් ලබා ගන්න එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් ප්‍රසිද්ධම හේතුවක් තමයි තොල් දෙක කළු වෙන්න ස්මෝක් කරන එක. සාමාන්‍යයෙන් අඳුම් පානය කරනවා නම් මේ හරහා ඔයාගේ තොල් දෙකේ වර්ණය අඳුරු වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි. උන ලංකාව කියලා කියන්නේ ටිකක් හිරු රශ්මි වැඩියෙන් දැනෙන රටක්නේ. ඉතින් මේ නිසාම මේ සන්බර්න් එකක් නිසා උනත් අපේ තොල් දෙක ගොඩක් අඳුරු වෙන්න අවපැහැවෙන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ සඳහා ගොඩක් හොඳ පිළියමක් වෙන්නේ SPF ආරක්ෂාවක් තියෙන ලිප් බාම් එකක් භාවිතා කිරීම. ගොඩක් වෙලාවට අපි කරන්නේ අපේ මුහුණට SPF ප්‍රොටෙක්ෂන් එකක් ලබා දෙනවා. හැබැයි අපේ තොල් දෙකට එහෙම ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ නිසා ගොඩක් දෙනෙක්ගේ තොල් දෙකේ හැම ගොඩක් සෙන්සිටිව් නම් ඒ වගේම තුනි නම් අනිවාර්යයෙන්ම මේ හිරු එළියේ රශ්මිය නිසා ඔයාගේ තොල් දෙක අවපැහැවෙන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔන්න ඩිහයිඩ්‍රේෂන් එක නිසා ඔයාගේ තොල් දෙකේ පැහැය අවපැහැවෙන්නට පුළුවන් වෙනවා. දෛනිකව ඔයාගේ ශරීරයට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය ඔයා ලබා දෙන්නේ නැත්තම් ඔයා වතුර ටිකක් අඩුවෙන් බොන කෙනෙක් නම් ඔන්න ඔයාගේ තොල් දෙකත් අවපැහැවෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒක නිසා දවසට ලීටර් 2.5ක්වත් අනිවාර්යයෙන්ම ඔයාගේ ශරීරයට වතුර එකතු කරගන්න අමතක කරන්න එපා. ඔයාට මේ ගැටලුකාරී තත්ත්වේ තියෙනවා නම් ඒත් එක්කම හෝමෝනල් චේන්ජස් නිසා මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගර්භණී සමයේදී උනත් තමන්ගේ තොල් දෙක ටිකක් අවපැහැවෙන්න පුළුවන්. ඒ වගේම තයිරොක්සින් ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි ඔයාට හෝමෝනල් චේන්ජ් එකක් සිද්ධ වෙන කාලෙකදී මේ වගේ තොල් දෙක අවපැහැවෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒ විතරක් නෙවෙයි ඔයා මොකක් හරි වෙන රෝගයකට ඔයා ලබා ගන්නා මෙඩිකේෂන් නිසාත් එහෙමත් නැත්නම් බෙහෙත් නිසාත් ඔයාගේ තොල් දෙකේ පැහැ අවපැහැවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා කීමෝതെරපි එකක් ලබා ගන්නවා නම් නැත්නම් ඒ ආශ්‍රිත බෙහෙත් ලබා ගන්නවා නම් ඇන්ටිසයිකොටික් නිෂ්පාදනයන් එහෙමත් නැත්නම් ඩ්‍රග්ස් භාවිතා කරනවා නම් ට්‍රෙට්සයික්ලින් වගේ ඇන්ටිබයොටික්ස් ඔයා භාවිතා කරනවා නම් මේ හරහා ඔයාගේ තොල් දෙක අවපැහැවෙන්නට පුළුවන් වෙනවා. ඉතින් ඔයා යම් රෝගාබාධයකට මේ වගේ බෙහෙත් ගන්නවා නම් ඔන්න මේ දේත් වෙන්න පුළුවන් දෙයක්. ඒ විතරක් නෙමෙයි ඔන්න ඔයාගේ ශරීරයේ විටමින් ඌනතාවයන් තියෙනවනේ. විශේෂයෙන්ම විටමින් B12 සහ යකඩවල ඌනතාවයක් තියෙනවා නම් මේ නිසාත් ඔයාගේ තොල් දෙකේ පැහැය අවපැහැ වෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ නිසා අනිවාර්යයෙන්ම ඔයාට හොයලා බලන්න පුළුවන් ඔයාගේ තොල් දෙක දීර්ඝ කාලීනව මෙහෙම අවපැහැ වෙනවා නම් ඔයාට පුළුවන් පොඩ්ඩක් ටෙස්ට් එකක් කරලා බලලා නැත්නම් වෛද්‍යවරයෙක් හම්බලා ඔයාගේ ශරීරයේ මේ වගේ ඌනතාවයක් තියෙනවද කියලා හොයලා බලලා මල්ටි විටමින් එකක් ලබා ගන්න එකෙන් මේ ගැටලුකාරී තත්ත්වයට අපිට හොඳ විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙනවා. නිකොටින් වගේම තමයි කැෆීනුත් අපේ ශරීරයට අධිකව ලබා ගැනීමෙන් අපේ තොල් දෙක අඳුරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කැෆීන් අන්තර්ගත වෙලා තියෙන නිෂ්පාදනයන් ඔය වැඩි වශයෙන් භාවිතා කරනවා. කෝපි වගේ දේවල් නිතරම දිනපතා අධික ලෙස භාවිතා කරනවා නම් ඔන්න මේකත් හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ තොල් දෙක අවපැහැ වෙන්න. මීටත් අමතරව ඔන්න ඔයාට ඇලර්ජික් රියැක්ෂන් එකක් වෙන්න පුළුවන් කොස්මටික්ස් වලට. විශේෂයෙන්ම දැන් වෙළඳපළට ගියාම විවිධ ආකාරයේ ලිප්ස්ටික්ස් තියෙනවා. ඉතින් ඇත්තටම අපි දන්නේ නැහැ මේවල තියෙන ප්‍රමිතිය කොහොමද කියලා. ගොඩාක් වෙලාවල් වලට එක එක බ්‍රෑන්ඩ්ස් වල fake products, Chinese products, ඉතාමත් අඩු quality එකට තියෙන ලාභ ලිප්ස්ටික් දැන් වෙළඳපළේ ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ ලිප්ස්ටික්ස් වල තියෙන යම් යම් රසායනික ද්‍රව්‍ය නිසාත් ඔයාගේ තොල් දෙක අවපැහැවෙන්න පුළුවන්. ඉතින් මේ නිසාම තමන් භාවිතා කරන ලිප්ස්ටික් එක අනිවාර්යයෙන්ම ගොඩක් හොඳ තත්ත්ව සහතිකයන් වලට යටත් වෙලා තියෙන ඔයා skin care product එකක් තෝරගනිද්දී බලනවා වගේම අනිවාර්යයෙන්ම ඔයාගේ තොල් දෙකට භාවිතා කරන නිෂ්පාදන ගැන වැඩි අවධානයක් ඔන්න ඔයා ලක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ තොල් දෙක අවපැහැවෙන්න chance එකක් තියෙනවා. ඉතින් ඔන්න දැන් ඔයා දැනගත්තනේ මොන වගේ හේතු කාරණා නිසාද ඔයාගේ තොල් දෙක අවපැහැවෙන්නේ කියලා. ඊළඟට අපි බලමු කොහොමද මේකෙන් අපි අත්මි දෙන්නේ කියලා.
ඉතින් අනිවාර්යයෙන්ම ලිප් කෙයාර් රූටීන් එකක් ඔයා දිනපතා කරගෙන යනවා නම් මේ ප්‍රශ්නෙන් ඔයාට අත්විඳෙන්න පුළුවන්. මේ සඳහා ඔයාට අවශ්‍ය කරන නිෂ්පාදනයන් දෙකක් තියෙනවා. පළවෙනි එක ඇවිල්ලා හොඳ ලිප් බාම් එකක් ඔයා දිනපතා නිතරම වගේ භාවිතා කරන්න ඕනේ. මේ හරහා ඔයාගේ තොල් දෙකට හොඳ තෙතමනයක් ලබා දෙනවා. ඒ වගේම ඔයාගේ තොල් දෙකේ තියෙන මේ අවපැහැවීම අපිට ඉවත් කරගන්න පුළුවන්. ඊළඟට ලිප් ස්ක්‍රබ් එකක් භාවිතා කරන එක සාමාන්‍ය සතියේ දවස් 3ක්වත් මේ වගේ භාවිතා කරන්න පුළුවන් නම් ඔයාගේ තොල් දෙකේ එකතු වෙලා තියෙන මැරුණු සෛල ඉවත් කරලා ලස්සන ප්ලම්ප්ඩ් ඒ වගේම සුමුදු තොල් දෙකක් ඔයාට මේන්ටේන් කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් ලිප් බාම්ස් ගැන කතා කරනකොට විවිධ වර්ගවල ලිප් බාම්ස් තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ තොල් දෙක අවපැහැ වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් ලිප් ලයිටින් ප්‍රොඩක්ට්ස් භාවිතා කරන්න. ඉතින් ෆාමසූටිකල් මෙඩිකේටඩ් ප්‍රොඩක්ට්ස් විදිහට ඔයගොල්ලන්ට මට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් නිෂ්පාදනයන් කිහිපයක් තියෙනවා. මේ අතුරින් ගොඩක් ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ්ස් දෙකක් වෙන ලිප් සෙන්ස් කියන බ්‍රෑන්ඩ් එක වගේම ලිප්ස් ලයිට් කියන බ්‍රෑන්ඩ් එක ඉතාමත්ම වැදගත් වෙනවා. ලෝ වටා ගොඩක් දෙනෙක් මෙන්න මේ බ්‍රෑන්ඩ්ස් දෙක තමයි භාවිතා කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ලිප් බාම් දෙකෙන් එකක් අරගෙන ඔයාගේ තොල් දෙකේ ආලේප කරන්න පටන් ගන්න. මොකද ගොඩක් highly reviews තියෙනවා මේ නිෂ්පාදනයන් දෙකට ඔයාගේ තොල් දෙකේ තියෙන මේ අවපැහැවීම ඉවත් කිරීමට හැකියාවක් තියෙනවා කියන එකට. මීට අමතරව ඉන්දියාවේ ගොඩක් ප්‍රසිද්ධ වෙන බ්‍රෑන්ඩ් එකක් තමයි මෙන්න මේ බුටීක් කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ බුටීක් කියන බ්‍රෑන්ඩ් එකෙත් ලිප් ලයිට්නින් ලිප් බාම් එකක් එනවා. ඔයාට මේ නිෂ්පාදනය උනත් භාවිතා කරන්න පුළුවන් ඔයාගේ තොල් දෙකේ වෙලා තියෙන මේ අවපැහැවීම ඉවත් කරගන්න. ඒ වගේම තමයි අවුරුදු ගණනාවක් තිස්සේ හැමෝම වගේ දන්න බ්‍රෑන්ඩ් එකක් තමයි වැස්ලින් කියලා කියන්නේ. ඉතින් මේ වැස්ලින් බ්‍රෑන්ඩ් එකේ එන මෙන්න මේ පින්ක් ලිප් බාම් එකත් ගොඩාක් හොඳයි ඔයාට රෝස පාට තොල් දෙකක් ඇති කරගන්න. ඒ වගේම මම කලින් ඕගලන්ට කිව්වනේ දහවල් කාලෙදී භාවිතා කරනවා නම් SPF ආරක්ෂාවක් තියෙන ලිප් බාම් එකක් භාවිතා කරන්න කියලා. ඉතින් SPF 30ක කවරේජ් එකක් තියෙන ලිප් බාම්ස් කිහිපයක්ම තියෙනවා. ඕගලන්ට නිව්ය බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන්, EOS බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන්, Palmer's බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම Super Goop කියන බ්‍රෑන්ඩ් එකෙන් උනත් මේ ලිප් බාම්ස් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් SPF 30ක විතර ආරක්ෂාවක් තියෙන ලිප් බාම්ස් මේ බ්‍රෑන්ඩ්ස් හතරෙම තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් SPF 50ක ආරක්ෂාවක් තියෙන මෙන්න මේ Cetaphil එකේ එන ලිප් බාම් එක උනත් ඔයාට යූස් කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අවුවට යන්න කලින් ඔයාගේ මුහුණේ සමට වගේම තොල් දෙකටත් ඉතාමත්ම හොඳ ආරක්ෂාවක් ලබා දීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම මේ තොල් දෙක කළු වෙන්න තවත් බලපාන කරුණක් තමයි බ්ලීචින් ක්‍රීම්ස්. ගොඩාක් දෙනෙක් මූණට බ්ලීචින් ක්‍රීම්ස් භාවිත කරනවා හැම පැහැපත් වෙන්න කියලා. හැබැයි ගොඩක් වෙලාවට මේ හරහා ඔයාගේ තොල් දෙක කළු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවන්වලදී තොල් දෙක බේර ගන්න ඕන නම් කරන්න පුළුවන් හොඳම දේ වෙලා SPF ආරක්ෂාවක් තියෙන ඉතාමත්ම හොඳ හයි ක්වොලිටි ලිප් බාම් එකක් භාවිත කරන එක. ඊළඟට මම කියවන ලිප් ස්ක්‍රබ් එකක් භාවිත කරන්න ඕනේ කියලා. ඉතින් ලිප් ස්ක්‍රබ් වර්ගත් දැන් ගොඩාක් වෙළඳපළේ තියෙනවා. නැත්නම් උගලට ගෙදරදිම උනත් හදා ගන්න පුළුවන්. සීනි ටිහකට ඔලිව් ඔයිල් ටිකක් එකතු කරලා හරි නැත්නම් පොල් තෙල් ටිකක් හරි එකතු කරලා උගලට පුළුවන් ලිප් ස්ක්‍රබ් එකක් හදාගෙන තොල් දෙක හොඳින් ස්ක්‍රබ් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් හරිම ලේසි වැඩේ ඇවිලා ඔයා උදේට දත් මදිනකොට සාමාන්‍ය සතියේ දවස් දෙකක් විතර ඒ බ්‍රෂ් එකෙම මෘදුව ඔයාගේ තොල් දෙක චුට්ටක් බ්‍රෂ් කරන්න. මේ හරහා ඔයාගේ තොල් දෙකේ තියෙන මැරුණු සෛල ඉතාමත් ඉක්මනින් පහසුවෙන් අපිට කරගන්නට පුළුවන් වෙනවා. මීටත් අමතරව දැන් ගොඩාක් මාකට් එකේ ඔයගලට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා ලිප් මාස්ක්ස්. ඉතින් ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ තොල් දෙක අවපැහැ වෙලා නම් තියෙන සාමාන්‍ය පෝෂණ සත්කාරයක් විදියට ඔයාට පුළුවන් ලිප් මාස්ක් එකක් සාමාන්‍ය සතියකට දවසක් විතර මේ ලිප් මාස්ක්ස් භාවිත කරන්න. ඉතින් ඔයාට කැමති බ්‍රෑන්ඩ් එකකින් ඔයාට මේ ලිප් මාස්ක් මිලදී ගන්නට පුළුවන් වෙනවා. ඉතින් කාන්තා පිරිමි ભેදයක් නැතුව හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ තොල් කළු වෙන එක. ඉතින් මම හිතනවා අද දවසේ මේ කරපු වීඩියෝ එක හරහා ඔයාගේ මේ ගැටලුකාරී තත්ත්වෙට ඉතාමත්ම හොඳ විසඳුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මම හැමදාම කියනවා වගේ අපේ ශරීරයේ එහෙමත් නැත්නම් අපේ මේ තියෙන ගැටලුකාරී තත්වයන් අපි විසඳන්න කලින් අපි හැමතිස්සෙම බලන්න ඕනේ මේ ගැටලුකාරී තත්වය ඇති වෙන්න හේතුව කුමක්ද කියලා. එතකොට තමයි අපිට ඉතාමත්ම පහසු වෙන්නේ මේ දෙයට නිසි ප්‍රතිකාරයක් ලබා දෙන්න. ඉතින් මම මේ කියපු නිෂ්පාදන වලට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් ක්ලිනිකල් ට්‍රීට්මන්ට්ස් වලට උනත් යන්න. ඔයගොල්ලන්ට පුළුවන් ලේසර් ට්‍රීට්මන්ට්ස් වගේ ට්‍රීට්මන්ට් වලට ගිහිල්ලා ඔයාගේ තොල් දෙකේ තියෙන මේ ගැටලුකාරී තත්වයන් වලට ඉතාමත්ම හොඳ විසඳුමක් ලබා ගන්නත්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැබැයි අමතක කරන්න එපා තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා.